दक्षिण अतिवेगे जनता आई एसबीके पुलिस आरक्षकयन देदिनेकु अत्तडंगुवट टेपेल चंदे अदिन अवसान बेंगाल बोक्के सुलि कुणाटुवा दिहिवरींट अनतुरु एंगवीमा මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකෙහිම අපේක්ෂකීන් රසායනික පොහොර නොමිලේ ලබා දෙන බවට කර ඇති යෝජනාවට තමන් එකඟ නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය සහ අබන නවනගරයේ ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් බරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. मातले दिस्ट्रिक्केट अयत् दुंबर मिटियावते नकल्स कंदुवेटी कलुपहन प्रदेशेन आरंभवन कलुकंग लक्कल पल्लेगम प्रदेशेन हरस्कर कलुकंग जलाशय निर्माणे कर तिबेनवा एहि पूर्ण जलधारिताव मीटर दशलक्ष 248 कलुकंग जलाशय रंदियवर मुदाहरीमे मंकल्लेन अनतुरुव जनाधिपतितुमा एक्वुणे अंबन नवनगरे जनता आयतियट पवरीमे अवस्थावटाय यानु अंबन नवनकरी इदिकल प्रादेशी रोहल व्युर्त किरिमे नानतुरू पवती माध्य हमुवेदी जनाधिपतितुमा पेन वातुने रसायनिक पोहर भाविते हेतुविन मेरात वकुगाड रोकीन इहल्यामी अवदानमक पवतिन पवाई මොරගහකන්ද කළුගඟ මේ යෝධ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ දේශීය අරමුදල් වගේම චීනය, සවුදි, ක්වේට්, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය මෙවැනි අපේ මිත්‍ර විදේශ රටවල් වලින් ලැබුණු ණය ආධාර ප්‍රදානයන් සමග අපි මේ යෝධ ව්‍යාපෘතියට රුපියල් කෝටි 23000කට වැඩිය වැය කරනවා. කළුගඟ සංවර්ධන සමස්ත ආයෝජනය කළුගඟ සඳහා පමණක් රුපියල් කෝටි 3600ක් වෙනවා. මේ නවනගරයට පමණක් සමස්ත ආයෝජනය මිලියන් 1200ක් ඒ කියන්නේ කෝටි 120ක්. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම තුල රටේ ජාතික ආර්ථිකයට සහ මහජන සුභසාධනයට වැඩිම ප්‍රතිලාභයක්. ප්‍රධානම යෝජනා ක්‍රමය තමයි මොරගහකන්ද කළුගඟ මේ සංවර්ධන යෝජනා ක්‍රමය. දැන් මේ දිනවල රටේ මැතිවරණයක් තියෙන වෙලාව. මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න මම අහගෙන හිටියා ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ සඳහන් කරනවා රසායනික පොහොර නොමිලේ දෙනවයි කියලා. මගේ නම් ප්‍රතිපත්තිය රසායනික පොහොර වලින් බැහැර වෙලා කාබනික පොහොර ගොවින්ගේ කෘෂිකර්මාන්තය සඳහා පාවිච්චි කිරීමේ ප්‍රතිපත්තියකට රට යා යුතුයි කියන එකයි මගේ නම් ප්‍රතිපත්තිය සහ මගේ නම් දර්ශනය මේ රටේ වකුගඩු රෝගීන් සඳහා වෙන මම විශේෂ අරමුදලක් ආරම්භ කළා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළාත් සභා ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් ගෙනිච්චා පහුගිය අවුරුදු 3 සංඛ්‍යාලය කරන ගත්තා මේ වන විට අඩුවීමක් පෙන්නනවා හැබැයි ඒ අතර වාරයේ තමයි මැතිවරණ පොරොන්දු දෙන්නේ රසායනික පොහොර නොමිලේ දෙනවයි කියලා ගොවි මහත්තුරුන්ට ගොවි මහත්තුරු හරි සතුටු ඇති මේ ගැන කියනවට මම ඡන්ද ඉල්ලන්නේ නැති කෙනෙක් විදියට කියන්න ඕනේ මම නම් මේකට සම්පූර්ණ විරුද්ධයි මේ රසායනික පොහොර නොමිලේ දෙනවට රසායනික පොහොරත් ඒ වගේම අපි අති විශාල සංඛ්‍යාවක් පිටරටින් ගේන කිරිපිටි ලෝකයේ අද 90% රටවල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ගොවීන්ට නොමිලේ දෙන්න රසායනික පොහොර ගේනවා නම් රටවල් වලින් ඒ ගේන රටවල් එක්කම මේ පොහොර නැව් එක්කම වකුගඩුත් නැව් පිටිපස්සෙන් ගෙන්නන එක හොඳයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3වන සහ 4වන කොටස අද පෙරවරුවේ විවෘත කෙරුණා. බරවා කුඹුකේ සිට මත්තල ගුවන්තුරුපළ හා හම්බන්තොට වරාය දක්වා වන කොටස මෙලෙස විවෘත කෙරුණු බවයි මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ. දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ කටුනායක ගුවන්තුරුපළ අධිවේගී මාර්ගය යාකරන පිටත වටරවු මාර්ගයේ දෙවන කොටසද තුන්වන කොටසද යාකරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ. ඒ අනුව කටුනායක සිට මත්තල ගුවන්තුරුපළ යාකිරීමේ මාර්ග විවෘත කෙරෙනු ඇති. මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 40ක කොටසක්ද මාර්තු මාසයේ වන විට ජනතා අයිතියටපත් කිරීමට නියමිතයි. ඊයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සහ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් ගිනිගත්හේන කොන්තැල්ලෙන ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කණ්ඩායම් රැස්වීමලට සහභාගී වී නැවත පැමිණිමින් සිටින අතරතුරයි මෙම සිද්ධිය සිදුවැත්තේ.
නාවලපිටියේ සිට පැමිණි පිරිසක් විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියේදී ඔවුන්ගේ වෑන් රථය ඇමති ආරක්ෂකංශයේ වෑන් රථයේ ගැටි තිබෙනවා. රියානතුරෙන් පසු දෙපිරිස අතර සිදු වූ බහින් බස් වීම දුරදිග යාමෙන් වෙඩි තැබීම සිදු කර ආරක්ෂකංශයේ පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්දීන් තුවාල ලැබූ මිනුවන්දිනිය ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන් සහ පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි චරිත් මදුෂාන් යන අය මෙවන විට කරවනැල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද අප වාර්තාකරු සඳහන් කළා. මම වෙඩින් හැරයක් ගිහිල්ලා එන ගමන් ආවේ. අපි යාළු කට්ටිය හැරයක් ගියේ. ඒ කට්ටිය ගෙවල් වලට දාලා ගෑන ළමයි තුන්දෙනෙකුත් හිටියා. ඒ කියන්නේ හැරයක් ගිහිල්ලා ඒ කට්ටිය වෙඩින් එකේ ඒ තුන්දෙනා දාලා කට්ටිය දාන්න යනකොට තමයි SB දිශානාගේ මාතේ වාහනේ ආවා. එයා කියලා අඳුරගන්න බැරිනු අපිට. එයාගේ පිටිපස්සෙන් ආපු මේ පොලිසිය කට්ටිය තමයි මගේ වාහනේ සයික් කන්නාලිය හැප්පුවා. අප්පලේ වල්ලා පොලිසියෙන් කියලා කිව්වා. පොලිසියෙන් කියලා කියලා එහෙම මේ දීමත් වෙන්න කට්ටියම කියලා එහෙම මේ කට්ටිය වාහන වලට රැංකා. එහෙම ගියා යන්න මොකොත් අයව බැලිලක් නෑ වාහනේ ගාවලා එහෙම ගියා. අපි හරවල එහෙම පල්ලයට අයින අතරේ පාරමැද يعني පාර මේන් රෝඩ් එකයි අපේ පාරයි මේ වෙනවා කොල් පිටියේදී මගේ වාහනේ මම මගේ තිබ්බ පැත්තේ දාන්න තියාන හිටියා අපි ඒකත් ඒ කට්ටිය මුක්කම හිටියා ඒ කට්ටිය පාරමැද ওই ඉන්නකොට අයිනේ තමයි හිටියේ SP දිශානායක මාත්‍රත් පටිෂට් එකක නැති ආවා ඇවිල්ලා ඇවිල්ලා අපිට කතා කරා ටිකක් කළා කතා කරලා ඉඳලා ටිකක් කළා කතා කරලා එයා නැංගා නැගලා එයා නැංග අතරේ තමයි පිටිපස්සේ තිබ්බ GDH එක හිටපු මේ ආරක්ෂක මාත්‍රෙන් කට්ටිය මොකොත් ඇහෙල්ලක් බෙලිලක් තිබ්බේම කරේ නැහැ වෙලියුම් තුනක් තිබ්බා එකක් මට බිමට වැදලා අතට ආවා අනිත් එක අපේ මගේ ඇත්ත කීට පෙක්ක නැහැ කකුල වැදලා යා කරවනෙල්ල හොස්පිටල් එකට ඇඩ්මිට් කරා හැම මං ගිහිල්ලා තුන්වෙනි බුලට් එක කොහෙට කියන්නේ විද්ද පාර කොහෙට ගියාද දන්නේ නැහැ කොහමද බුලට් තුනක් තියලා එහෙම යන්න ගියා මොකොත් ඇහෙල්ලක් බෙලිලක් මොකුත් නැතු SB දිසානායක අමතම මේ ස්ථානේ හිටිය කියලා බොහොඳටම දැක්කද SB දිසානායක අමතම ඇවිල්ලා අපිට මෙහෙමත් කළා තල්ලුක් කරා කට්ටියට ඔක්කොටම ඇතර ඊට බට්ටි ගිනිගතේන පොලිසිය මගින් සැකපිට අත්නංගුවටගත් ඇමති ආරක්ෂකංශයේ නිලධාරීන් දෙදෙනා වෑන් රථය සහ වෙඩි තැබීමට යොදාගත් යයි සැකකෙරෙන පිස්තෝල දෙකද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බවයි ගිනිගතේන පොලිසිය පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ආවරණය කිරීමට ගිනිගතේන පොලිසිය මාධ්‍යවේදීන් වෙත තහනම් කර ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා. ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ රජයේ සේවකයින්ට අද දිනේ ඒ සඳහා අවස්ථාව හිමිවනවා. මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට තම සේවාස්ථානයේ පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා තිබෙනවා. පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය මස 31 සහ මේ මස පළමුවනදා 4 වෙනිදා සහ 5 වෙනිදා යන දිනයන්හිදී සිදු කෙරුණා. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 659317 දිනක සුදුසුකම් ලබා සිටිනවා. මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බදුල්ලේ පැවතේ ජනහමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. නවු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජනහමුවක් බදුල්ල වැලිමඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. මැති ඇමතිවරු නැතුරු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. පැමිණ සිටි ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාට මෙහිදී උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. දසලක්ෂ ගණන් ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් අප රහිත ලක්ෂ 3ක ණය මුදලක් අපි පොලියක් නැතුවම ලබා දෙනවයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අප රටේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය විශේෂයෙන්ම ලදරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම මව්වරුන් වෙනුවෙන් අපි ආරම්භ කරනවා. අපි පෙරපාසල් අධ්‍යාපනය නොමිලේ නිදහස් අධ්‍යාපන ක්‍රමයට ඇතුළත් කරනවා. පෙරපාසල් ගුරුතුමියන්ලට සහායක පාලිකාවන්ට සහායක ගුරුතුමියන්ලට වැටුප් සහ වේතන ඒ දීමනා මින් ඉදිරියට දෙමව්පියෝ ගෙවන්නට අවශ්‍ය නැහැ. රජයෙන් ඒවා පියවනවා.
පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කරනවා වෙනමම පෙරපාසල් වෙනුවෙන් ගොඩනැගිලි තනනවා පෙරපාසල තුලදී දිවා ආහාරය ලබා දෙන්නට අපේ අනාගත රජය මැදිහත් වෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ අතර සජිත් ප්‍රේමදාස මහතායික වූ තවත් ජනහමුවක් බණ්ඩාරවිර නගරයේදී පැවැත්වුණා. පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා වතුකම්කරු සංගමයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා එක් වුණා. වතු කම්කරු ප්‍රජාවගේ රුපියල් 750ක දෛනික දීමනාව රුපියල් 1500 දක්වා ඉහළ දමන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කෙරෙන තවත් ජනරැලියක් වියළුව කන්දකැටිය ප්‍රදේශයේදීද පැවැත්වුණා. ඒ සඳහාද විශාල ජනතාවක් එක්ව සිටියා. වැඩිහිටියන් සඳහා ලබා දෙන රුපියල් 2000 දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කර ඔවුන් සුරකීම සඳහා විශේෂ සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළා. වැඩිහිටි පරපුර අපි සුරකින්නට ඕන. අපි ආරක්ෂා කරන්නට ඕන. ඒ වැඩිහිටි පරපුරට අපි කලගුණ දක්වන්නට ඕන. ඒ නිසාම වැඩිහිටි දීමනාව අපි රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරලා වැඩිහිටි අයට සමාජ ආරක්ෂණය ලබා දෙන්නට කටයුතු කරනවා. අපි රාජ්‍ය සේවක පරපුරට සලකනවා. අපි විශ්‍රාමික පරපුරට සලකනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ළඟදිම තමුන්නාන්සලාගේ අතට ලැබෙයි. අපිට ඉතින් කෝටි ප්‍රකෝටි ගණන් අපි මුදල් ගසා කාලා නැහැ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කරන්න බොහොම අමාරුවෙන් විවිධ ආධාර කඩුවන්ගේ ශක්තිය තුල තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි මුද්‍රණය කරන්නේ. ඒ නිසා ප්‍රමාද වී හරි ඉදිරි දින දෙක තුන ඇතුළත මේ හැම නිවසකටම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලැබෙනවා. දේශීය කර්මාන්ත නගා සිටුවීම මෙන්ම ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් දිරිගන්වා රටේ ආදායම ශක්තිමත් කිරීම සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. සියලු දේශීය කර්මාන්ත නගා සිටුවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් මතුගම නගරයේදී පැවැත්වුණා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමා වෙනුයි ජන හමුව පැවැත්වුණේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ජන රැලිය ඇමතුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවයි. අපි පැහැදිලිවම දේශීය කර්මාන්ත කරුවා ආරක්ෂා කරගන්නවා. නාත්තණ්ඩිය ප්‍රදේශයේ යනකොට ස්ථානයක මම දැක්කා කාන්තාවන් 20ක් විතර තව කණ්ඩායම නාත්තලා ඇහුවා මොකද්ද මේ කියලා. ඒ කාඩ්බෝඩ් පෙට්ටි හදන කර්මාන්ත ශාලාව. එයා කිව්වා 120ක් එතන රාජකාරී කරා. අද ඉන්නේ 20 දෙනයි. ඒ හේතුව චීනෙන් මේ කාඩ්බෝඩ් අඩු මිලට මෙලට ගෙන්නනවා. එතන එයා කිව්වා බලන්න සර් අපේ කර්මාන්ත ශාලාව වැහිලා. දේශීය කර්මාන්ත ගැන කිසිම අවබෝධයක් මේ රජයට නැහැ. එහිඳ තමයි අපි කර්මාන්ත දිරිගන්වන්නට ආයෝජකයා දිරිගන්වන්නට ව්‍යාපාරිකයා දිරිගන්වන්නට ඉතුරු කිරීම වැඩි කරලා අපේ ආර්ථිකය දිරිගන්වන්නට තමයි අපි විශාල බදු සහන ලබා දීලා තියෙන්නේ. සරල බදු ක්‍රමයක් මේ අනවශ්‍ය බදු සියල්ලක් මහක් කළා ගෙවන්නට පුළුවන්. ඒ වගේම වැඩ් බද් අපි 108 දක්වා අඩු කිරීම නිසා සියලු දෙනාටම එයින් සානයක් ලැබෙනවා. මේ නිසා ඇත්ත වශයෙන්ම රජයේ ආදායම වැඩි කර ගන්නට පුළුවන්. වැඩියෙන් ආයෝජනය කරාම වැඩියෙන් ව්‍යාපාරවලට යෙදුණාම ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් බදුලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පළ කළා.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒගොල්ලෝ පටන් ගන්නකොට පටන් ගත්තේ විද්වත් ගතියින්. පටන් ගත්තනේ මුල් කාලේ මදන්න වියත්මග කියලා. වියත් කීයක්ද බල මන් දන්නේ නැහැ. දැන් වියත් නැහැ. දැන් පොරොන්දු වලට. හැබැයි පොරොන්දු වලට ආවට අඩු ගානේ සහීත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන් තරමටවත් මෙයාට යමක් කියන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දේශපාලන කරපු කෙනෙක් නෙවෙයි. යුද්ධය අර බඩපතර කාලේ හමුදාවෙන් පැනලා ගිහලා රට දාලා ඇමරිකාවෙ ඉඳලා මේ ඇවිල්ලා අයියා ජනාධිපතිතුමාම ලේකම්කම කරලා හිටපු නිසා දේශපාලන කරේ. සර් දේශපාලන දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මේ දවස්වල ඔයගොල්ලෝ බලනවා නම් ඔය ප්‍රවෘත්ති බලනවා. ඉඳිට ප්‍රවෘත්ති වලට පෙන්වනවා. මොකද්ද මේ කියන්නේ? කියන දේවල් අපි කාටවත් තේරෙන්නේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය පළ කරමින් කලාකරු සංසදයේ සංවිධානය කළ ජන හමුවක් හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්ුණා. ඒ කලාකරුවන්ගෙන් ජනතාවට ආමන්ත්‍රණයක් යන තේමාවෙන් කලාකරුවන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ආර් ප්‍රේමදාස මහත්තයා ඡන්ද ඉල්ලනකොට කතා කරෙත් ඔය විදිහටම තමයි. ඡන්ද දායකයෝ ගාව දෙපා මුල වැඳ වැටිලා සියල්ල ලබා දෙන්නම් කියලා. අද ඔහුගේ පුතත් කරන්නේ ඒ චරිතෙම තමයි. අනිත් පැත්තෙන් ඡන්ද ඉල්ලන ගෝඨාභය මහත්තයාත් ඔහු නිදහසට දැන් කියනවා ඔහු මිනිමැරුවේ රාජ්‍ය ආරක්ෂාවට කියලා. එහෙම පුද්ගලයෙකුටද ඔබ ඡන්ද දෙන්න යන්නේ? මෙන්න ඔබලගේ දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. තවදුරටත් හිතන්න දෙයක් නැහැ. බොරු වංචාකාරයෝ දූෂකයෝ තවදුරටත් අපි පවත්වගෙන අපි මේ මඩ ජොහරුවේ රැගලා ඉන්නවද නැත්නම් මේ මඩ ජොහරුවෙන් බේරිලා අපි එළියට එනවද කියලා හිතන්න. අනුර කුමාර දිසානායක වටා එකතු වෙලා අලුත් ජන රැල්ලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ජන රැල්ල ඉන්දියන් වැඩි වෙලා 16 වෙනිදා ඡන්දපොලට ගිහිල්ලා මාලිමාව යටතේ ඡන්දේ ලකුණු කරලා ජාතික ජනපාලයේ ජයග්‍රහණය කරවන්න කියලා මම විශේෂයෙන් ආරාධනා කරනවා. ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ජාතික ගැටලුවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබා දීමේ හැකියාව පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතා සතුව බව දෙමළ ජාතික සන්ධානයේ සඳහන් කරනවා. මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා සිටිනවා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ අතීත ක්‍රියාකලාපයේ සහ වත්මන් හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නොබෙදුණු රටක් තුළ ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකි සජිත් ප්‍රේමදාස මහතාට බව එම සන්ධානයේ පෙන්වා දෙනවා. එමෙන්ම අතුරුදන් වූවන් සහ සිරගත කර සිටි නායකයේ ගැටලුව ඉඩම් නිදහස් කිරීම සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සතුවයි. එමෙන්ම දේශීය සහ ජාත්‍යන්තර සමාජයට ශ්‍රී ලංකා රජය ඉටු කරන බවට දුන් පොරොන්දු ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයා ඉටු කළ යුතුයි. මෙම ගැටලු විසඳීම දෙමළ ජනතාව පමණක් නොව සමස්ත ජනතාව වෙනුවෙන්ම කළ යුතු වනවා. මෙම කරුණු සලකා බැලීමේදී සහ ප්‍රතිපත්ති ප්‍රකාශ කියවා බැලීමේදී තමන්ගේ තේරීම වූයේ සජිත් ප්‍රේමදාස මහතා බවයි දෙමළ ජාතික සන්ධානයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්, ඉලංගේ තමිල් අරසුකච්චි නායක මාවේසේ නදිරාජා, ටෙලු නායක සෙල්වම් අඩේකලනාදන් සහ ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහතුරුන්ගේ අනුමැතියෙන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ක්‍රීඩාවේ දූෂණීය පිටුදැකීමට පියවර ගන්නා බවත් බුකීකරුවන්ගෙන් ක්‍රීඩාව බේරා ගන්නා බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ ඕෂධ මහේෂ් ප්‍රියංකර. අද පෙරවරු 10 30 කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වැඩසටහන ආරම්භ වුණා. ආරම්භයේදීම ආශික අධීක්ෂණ සාර්ක සභා වාර්තා රැසක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. මාත අජිත් සී පෙරේරා මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය වසරේ සිදු වූ මිනිස්කුරු ප්‍රහාරය පිළිබඳ වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන බවත් ඒ සඳහා පියවර ගෙන තිබෙන බවත් කතානායක කරු ජයසිරි මහතා සඳහන් කළා. මේ පිළිබඳව පාර්ලිමේන්තුව විසින් පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතාද එහිදී නැගී සිටින ප්‍රකාශ කළා. ප්‍රනාන්දු මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. මේ වෙනිදේ පාර්ලිමේන්තුවේ ගත ඉදිරිතොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංචිවිලේ සිට
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු අවපාතය සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරිපැය 24 තුල චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවරහා නාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි ලෙස විමසිලිමත්ව කාලකුණ නිවේදන පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස දැනුවත් කරනවා. බෙන්ගාලවක මුහුදු ප්‍රදේශයේ පැවතුණු ගැඹුරු පීඩන අවපාතයේ මේ වෙනම සුලකුණාටුවක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. උතුරු අක්ෂාංශ 13.8ක් නැගෙනහිර දේශාංශ 89.3ක් ආසන්නයේ මේ වෙනම පිහිටලා තියෙනවා. ඉදිරිපැය 24 තුලදී ඡන්ද සුලකුණාටුවක් බවට ඊට පස්සේ වෙන පැය 36 තුලදී එක ඡන්ද සුලකුණාටුවක් බවට වර්ධනය වෙලා උතුරු දෙසට බරව වයඹ දෙසට ඒ කියන්නේ බංග්ලාදේශ වෙරළ සිට ගමන් කරන්නයි බොහෝ දුරට ඉඳ තියෙන්නේ. උතුරු අක්ෂාංශ 13ක් 22ක් ඒ වගේම නැගෙනහිර දේශාංශ 85ක් 90ක් ප්‍රදේශවල සදවිසියෝ කිගුරුම් සහිත වැසි තාතද සුලන් සමග මුහුදු ප්‍රදේශ ඉතා අලුගීමත් බලාපොරොත්තු වෙනවා දීවර සහ නාවික ප්‍රජාවත විශේෂයෙන්ම බහුදින දීවර යාත්‍රා සඳහා මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරන්න ඕනේ දිවයින වටා මුහුදු ප්‍රදේශ සලකපුවාම පුත්තල මිදලා කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසියෝ කිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා සුලන් හමන්නේ බස්නාහිර
www.ipnnews.lk.